COVID-19 රෝගියෙකුට නිවසේ සිට උපස්ථාන කිරීමට සිදු වුවහොත් ඒ නිවැරදිව සිදු කරන ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කිරීමට වෛද්‍ය ඒප්‍රින් වෝලන් අද අපත් සමග සම්බන්ධ වෙනවා. වෛද්‍යතුමියනි, කොයි වගේ අවස්ථාවකදීද අපිට COVID රෝගියෙකු නිවසේ සිටම රැකබලා ගැනීමට හැකියාවක් තියෙන්නේ? මෙලෙස නිවසේදී ස්වයං නිරෝධායනයකට ආසාදිත පුද්ගලයෙකුට යාමට සිදුවන අවස්ථා කිහිපයකි. ඉන් එක් අවස්ථාවක් වනුයේ සෞඛ්‍ය සේවා සංතෘප්ත වීම. උදාහරණයක් විදිහට වර්තමානයේ බොහෝ රටවල දක්නට ලැබෙන පරිදි යම් රටක එක්වරම COVID-19 ආසාදිතයන් සංඛ්‍යාවේ විශාල වර්ධනයක් සිදු වුවහොත් අදාළ රටෙහි ඇති රෝහල් ඇනන් සියලු රෝගීන්ගෙන් පිරිහෙනවා. එවිට රෝහලකට රෝගීන් ඇතුළත් කර ගැනීමට නොහැකි වෙනවා. මෙවැනි අවස්ථාවක වෛද්‍යවරුන් රෝගියාව පරීක්ෂා කොට නියමිත ඖෂධ ලබා දී දිවසේදී රැකබලා ගැනීමට යොමු කරනවා. මේ වගේ අවස්ථාවක් උද්ගත වුණොත් අපි කොහොමද රෝගියාගේ ආරක්ෂාව වගේම නිවසියන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්නේ? වඩාත් වැදගත් මුල්ම කරුණ වනුයේ අදාළ රෝගියාට දිවසේ වෙනම කාමරයක් වෙන් කර තබා ගත යුතු වීමයි. සීකිරීමට අපහසු නම් නිවසේ කොටසක් රෝගියාට වෙන් කර තබා නිවස තුළ සංචරණය සීමා කරන්න. එසේම නිවසේ අනෙකුත් පුද්ගලයන් ඔහු සමග සෑම විටම අවම වශයෙන් මීටරයක දුරක් පවත්වා ගැනීමට වග බලා ගන්න. එවැනි කරුණ නම් හොඳ වාතාශ්‍රයක් නිවස තුළ පවත්වා ගැනීමයි, විශේෂයෙන්ම රෝගියාගේ කාමරය තුළ. මෙහිදී නැවුම් පිරිසිදු වාතය නිවස තුළ හැකිතාක් සංසරණය වීමට ඉඩ ලබා දිය යුතුයි. මෙය පහසුවෙන් දොර ජනෙල් හොඳින් විවෘත කර තැබීමෙන් සිදු කළ හැකි. කෙසේ වෙතත් මෙය සෞඛ්‍ය ආරක්ෂිතව සිදු කළ යුතුයි. තෙවනුව රෝගියා රැකබලා ගැනීම සෑම විටම එක් අයෙකු පමණක් විසින් සිදු කළ යුතුයි. හතරවන කරුණ නම් රෝගියා සහ රෝගියාට උපස්ථාන කරන පුද්ගලයා සෑම විටම මුඛාවරණ පළඳවන්න සිදු යුතුයි. එසේම එම උපස්ථාන කරන පුද්ගලයා කාමරයෙන් පිට වූ වහාම දෑත් හොඳින් පිරිසිදු කර ගැනීම අනිවාර්ය වේ. ඒ වගේම රෝගියාට භාවිතා කිරීමට වෙනම පිඟානක්, කෝප්පයක්, තුවා, ඇඳ ඇතිරිලි ආදිය වෙන් කර දිය යුතුයි. මෙම පෞද්ගලික උපකරණ සබන් සහ ජලය යොදා අවම වශයෙන් දිනකට එක් වතාවක් හෝ පිරිසිදු කිරීම සිදු කළ යුතුයි. එසේම විශේෂයෙන් රෝගියා නිතරම පරිහරණය කරනු ලබන පෘෂ්ඨ දිනපතා විෂබීජ නාශක යොදා පිරිසිදු කළ යුතු වන අතර රෝගියා බැහැර කරන අපද්‍රව්‍ය වෙනම බහාලමක අසුරා බැහැර කළ යුතුයි. වෛද්‍යතුමියනි, රෝගියා හෝ උපස්ථානදායකය වෛද්‍ය සහාය සඳහා යොමු කරවිය යුතු බවට දැක්වෙන රෝග ලක්ෂණ මොනවාද? නිවසේදී රෝගියෙකු රැකබලා ගැනීමේදී අදාළ රෝගියාගේ තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටිය යුතුයි. අවම වශයෙන් දිනකට එක් වරක් රෝගියාට යම් රෝග ලක්ෂණයක් පවතීද, රෝග ලක්ෂණවල වෙනසක් තිබේද, යම් සංකූලතාවයක් හටගෙන ඇද්දේ පරීක්ෂා කර ගැනීම වැදගත් වෙනවා. මෙම රතුවැලි සලකුණු එහෙමත් නැත්නම් රෝග ලක්ෂණ වයස අනුව රෝගියාගෙන් රෝගියාට වෙනස් වෙනවා. ඒ අනුව වයස්ගත පුද්ගලයන් අතර හිසේ බරගතිය, හුස්ම ගැනීමේ අපහසුව, ගැඹුරු හුස්ම ගැනීමේ අවශ්‍යතාවය, පපුවේ කැක්කුම, විචලනයේ වීම වැනි රෝග ලක්ෂණ දැනගත හැකිය. එසේම කුඩා ළමුන් අතර ක්ෂණිකව ඇතිවන ව්‍යාකූල බව, ආහාර ප්‍රතික්ෂේප කිරීම, තොල් සහ මුහුණ නිල් පැහැවීමත්, ලදරුවන් අතර මෞඛිරි දීමේ නොහැකියාවත් යන ලක්ෂණ දැනගත හැකි. ඉතින් මේ කුමන අවස්ථාවක් වුවද ඉතා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු කිරීම අනිවාර්ය වෙනවා. සමහර රෝගීන් හට නිවසේදී පල්ස් ඔක්සිමීටරයක් භාවිතයෙන් ඔක්සිජන් සංතෘප්තතාවය මැනීමට නියම කරනු ලබනවා. එවැනි අවස්ථාවල නියමිත ආකාරයට එම උපකරණය භාවිතා කිරීම හා සාමාන්‍ය හා අසාමාන්‍ය කියවීම් නිවැරදිව හඳුනා ගැනීමට උපදෙස් ලබා දීම සිදු කළ යුතු වෙනවා. ඔව්, අද අපිට වෛද්‍ය ඒප්‍රින් වෝලිය පැහැදිලි කළා COVID-19 ආසාදිත රෝගියෙකු නිවසේදී රැකබලා ගැනීමට ඔබට සිදු වුවොත් ඒ නිවැරදිව සිදු කරන ආකාරය පිළිබඳ වෛද්‍යතුමියට බෙහෙවින් ස්තුතිවන්ත වන ගමන් මෙම වීඩියෝ ඔබට වැදගත් ලෙස සිතනවා නම් ෂෙයා කරන්නටත් අමතක කරන්නට එපා.